මීළඟට හරින් ප්‍රනාන්දු මන්තුමා ඔබතුමාට විනාඩි 7ක් කාලයක් තියෙනවා. ගරු මුලසන ඔබවන මන්තිතුමනි, මම හිතනවා බොහොම ඛේදවාචක ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ මේ සම්බන්ධයෙන් කතා කරන අවස්ථාවේදී මේ කතාවට බොහොම දේශපාලන අර්ථකථනයක් දෙනවට වඩා අවංක හදවතින් කතා කිරීම වටිනවා කියලා මම විශ්වාස කරනවා. මම විශ්වාස කරනවා ගරු මුලසන ඔබවන මන්තිතුමනි, මට තමයි මේකේ ලොකුම අසාධාරණයක් වෙච්ච පුද්ගලය. මොකද ඒකට හේතුව පණිවිඩකරුට වෙඩි තිබීම වගේ දෙයක් තමයි මට උනේ. දැන් අර වෙන ෂූඩ් ද මෙසෙන්ජර් කියන එක තමයි මට උනේ. මම පණිවිඩයක් අරන් ආවා. ඒ පණිවිඩේ උනේ මගේ අසනීප පියාගෙන මම වචනයක් කිව්වා. ඒ කිව්වේ එතුමාට ඇහිච්ච කන කොනකට ඇහිච්ච දරුවෙක්ට දෙමව්පියෙක් කියන කතාව. මට තාත්තා තවමත් කොළඹට යනකොට සමාඩි කියන කොළඹ යන්න එපා බදුල් යන්න එපා කිය. ඒ වහහා මම ජීවිතේ ජීවත් වෙච්ච මිනිහෙක් නෙමෙයි. නමුත් මම අද අවංකව කියනවා මේ මට වෙච්ච චෝදනාව මම අදහන ආගමේ දෙයියෝ උඩින්නම් බලාගෙන ඒකට විසඳුම අනිවාර්යෙන් ලබා දෙයි. මම එදා දවසේ මේ සිදුවීම වෙනකොට හිටියේ බදුල්ල පල්ලියේ බදුල්ල සෙන් මේරිස් දේවස්ථානයේ පාස්කු පූජාව ඇතුලේ. මට මගේ ජීවිතයේ දේශපාලනය අමිහිරිම කියලා තේරුණේ මිනිස්සුන්ගේ මරණ උඩින් දේශපාලනය කරන කැත මාධ්‍ය නාලිකා මාධ්‍ය හරහා මිනිස්සු විනාශ කරලා තමන්ගේ දේශපාලනය මතේ උඩගෙන හදපු ඒ කැත ක්‍රමය දැකලා. එදා දවසේ මගේ දරුවෝ හිටියේ කොළඹ, ඒගොල්ලන් ගියේ බම්බලපිටිය පල්ලියේ, ඊට පස්සේ ඒගොල්ලන් යන්නේ හිටියේ දවල් 11ට කිංස්බරි හෝටලේ කෑමට. ඒ නිසා මේකේ ඇත්ත සත්‍ය කතා කරනවා වෙනුවට සියලු දෙනා ගෙනල්ලා ඒකේ විදහාපෑවේ වෙනත් වූ කතාවක්. මම කියන්න ගියේ අසනීප ICU එකේ ඉන්න ඇඳේ ඉන්න තාත්තර මේක ආරංචි වුණා නම් ඇයි පොලිසිය දැනගත්තේ නැත්තේ කියලා. ඒකයි මම කියන්න ගියේ. ඒ කියන්න ගියේ මට හැරෙව්වේ මම දැනගෙන මමගේ ජීවිතේ බේරගත්තා අනිත් මිනිස්සු මැරුවා කියලා. මේක අර පණිවිඩකරුට වෙඩි තියලා දේශපාලන වින්දනයක් ගන්න බලපෙරේතකම බලලෝභීත්වය දැක්ක එක තමයි මම දැක්කේ. මම දැක්ක විමල් ඊරවංශ මහත්තයත් කියනවා ඕකම කියනවා, ඊයේ තව තැනකත් කියනවා. මේ මං හිතන්නේ නින්දිත කුජීත දේශපාලනේ මිනිසුන්ගේ කරුණ කියලා කමක් නැහැ. මම මේකයි මම අති උතුම් මල්කම් රංජිත් හිමිපාණන් වහන්සේටත් මම දුරකතරෙන් කතා කරා. උන්වහන්සේවත් නොම ගෑව්වා. මං කෝ උන්වහන්සේට ඔබ වහන්සේගේම පල්ලියක් තමයි බදුල්ලේ පල්ලිය. මගෙන් අහන්න එපා. බදුල්ලේ පල්ලියෙන් අහන්න. ඒ සිද්ධිය වෙනකොට මම කොතනද හිටියේ? සිද්ධි වෙච්ච ගමන් මං කාටද කෝල් කරේ? අගමැතිතුමාට මං කෝල් කරා. අගමැතිතුමාටත් මං ඒ වෙලාවේ පල්ලියෙන් කෝල් කළා. මේක ඊයරෑ මට තාත්තගොම සත පහකට ගණන් ගත්තේ නැහැ කියලා. ඒ තාත්තලා කියන දේවල් කරු මුලසින හොබන මන්ත්‍රීතුමනි නිකන් තාත්ත කට කැඩිච්චාට කිව්වද? කේලමක් අහලා කවුරුරි කිව්වද? මම ඕක එහෙම හිතලා කියූප ගන්නේ. මම මේක සම්බන්ධ කරන්න උත්සාහ කරේ මේක අසනීප ලෙඩක් දරන් හිටියා නම් අයි පොලිසියන දන් හිටියේ. එන් NIB වාර්තා 13ක් දුන්නයි කියනවා. ඒකෙන් අන්තිම දෙක තමයි මේ අවසාන මාස 4 දීලා තියෙන්නේ කියනවා. මම කියන්නේ ගියේ මේකට වග්ගිය යුත්තේක් ඉන්නවා කියන එකයි. සිරන්ති රාජපක්ෂ මැඩමුත් එදා පල්ලි ගිහිලා තියෙන උදේ 6 මාට. ඒතර එතුමියට හරි ඒක හරියට දැන් මහින්ද රාජපක්ෂ මහත්තයා කිව්වා එතුමාට ආවයි කියලා මේ පොලිසියට ඔලේ හේමසිරි ප්‍රනාන්දු මහත්තයා කියනවා ඔව් අපි එච්චර බලපතලුවන් ගත්තේ නැහැ කියලා. ඒ නිසා අපේ තාත්තරත් කවුරුරි පොලිසිය යගේ යාළුවෙක් කරේ කවුරුරි නිකන් කියන්නේ තිය අයක් ගණන් ගන්න නැතුව ඇදී. ඇයි මේක දේශපාලන වශයෙන් මේක මිනිහෙක්ව විනාශ කරලා මේකේ මේ අපි කනගාටු වෙන අපි එදා අපි දන්නවා පාස්කුවක් කියන්නේ දින 40ක් ලෙන් සීසන් එකක් ඉවර කරලා මේ ගොඩක් කට්ටිය කෑම ආහාරයෙම ගන්නේ නැතුව අන්තිම විශේෂයෙන් මීගමු වෙන ප්‍රදේශවල විශාසවලසෙන් සෙලිබ්‍රේට් කරන දවසක මම ඔබතුමාට මේක බයිබලෙන් යමක් මතක් කරන්නට කැමති. බයිබලේ තියෙනවා හොඳ වදනක්. මේ වදන කියලා තියෙන්නේ ඇත්ත වශයෙන්ම මෙවන් කාලයකදී මෙවන් දේවක් සිදු වෙනවා කියලා බයිබලයේ සඳහන් වෙනවා. වෙන කොහිවත් නෙවෙයි. ඒ නිසා ගරු මුලසුන ඔබ වහන්සේතුමනි මේක පොඩ්ඩක් අහගන්නකොට පාර්ලිමේන්තුවේ හැන්සක් ගත යුතුයි. ජෝන් 16:104 දක්වා මේකේ තියෙන්නේ මේ දේවල් මා ඔබට කීවේ ඔබ අධෛර්යමත්පත් කරන්න පිලිස නොව ඔවුන් ධර්මශාලාවලින් ඔබ නිරපා දමනු ඇත. එපමණක් නොව ඔබව මරණයටපත් කරන අය එය තමන් විසින් දෙවියන් වහන්සේට පූජාවක් යයි සිතන කාලයක් පැමිණෙන්නේය. ඔවුන් මේ දේවල් කරන්නේ ඔවුන් පියාණන් වහන්සේද මාද නොහඳුන බැවිනි. තවද මා මේ දේවල් ඔබට කීවේ
Eva itu korang nakale pemirita, Eva gana ma kibawa obat asihivan apa ni se? Me Bible, suddho Bible itu ni, suddho Bible itu ni mana? Me de, mata me agama agama adahan mana? Me de walapita ni mana? Kita katoliko Bible itu lama kita bilat ni, me John dasa ekesita hatra dakwa wakil itu ni parit cede. Eva gana, kalau Muslim orang mandi tu mana? Abi terungka itu jatuhai Muslim sahodororu. Samaan yang ada rata biji garap batu lain. Muka tu mereka dengan mahavisal prasnya kerjanya, prasna jati atau prasnya tikaran, wenat putgulut segera mungkin mereka muling uputa daman mohone, muling uputa daman, api mevela bedila, randu kerala, emnet yang hamu muslim sahodrek mantawadi kerjanya, parlimen tu dakina manusia mantawadi kerot, ane hamela api jiwat yang nambahnya, mandekah Vimal Iran sa asama min tabaino, BBC, mangan Vimal Iran sa yang abio kerlagi no. Asam mamin BBC ekat tulah, ekat wacan ekat ikhwan ang, mereka bodoh bala, emanat tam bauddha se mukadha, antawadi bauddho kara agila, enang abih parlimen tu, tumar viruddho api gain lasti emak wacan ek asam mamin ni emak ikhwan ay, asam mamin tamai me prasna tienna kota, tumar ikhwan emak antawadi prahara agila, bauddha kila ikhwan ay, etenat kere kootles muslim antawadi kila ikhwan ay tumar, andir. Oh, the Muslim mantawadi bandar the memang usir parat abah ini nabe matavela awagi. Mang antir amat abah paliya kade anjat nay me kuhak nindita kupadi vechcha kujiita vechcha desa palle ni saatamai me rata me tatte une hamadiamma desa palle koni gimbalno asam amin single manusyek pidiere Lanka. Aduh mantuma awasan minari dekar. Ab Lanka wede wede ekatu vechcha manusyek ekat mama Qurane magi anna Qural Qurane surah bakhar kini keti no devani paricce de desiya dahato ni vaki. Prasna katikiri mana gatane kerana darunoi kira. Prasna katikiri mana gatane kerana darunoi kira. Me api tak kira diila dia na me potol api agang valing inda puluang. Api Muslim mana puluang, Singhal mana puluang, Baudh mana puluang, Hindu mana puluang. Me agi tirisang desa palne. Hamad eratam galah minisuisna asakar negata mai. Me rata winase mula sunobono manti tu mani. Ebagai mana lukum dinukum kira eke darme kira. Obat obeh darme de. Apat apai darme de kira lat. Kurani kira, ini sab me Kurani wat kira nih, samaan Kurani kira nih antawad, samaan Kurani me ahinsaga Muslim minisud yang teti jenila bayi bela inne, desa pahl lekaran antawad in parlimen tu inno, desa pahl antawad, egolan tu thamai me kone, deng hari parak abla suit mahagin, andu gan, mama kianne, mama ayi ekola 9/11 ne guna bela abe Amerika abe, andu perla nutsa kere nih. Andu lagi itu gahan gini, ne? Andu yang nang gitu, ek kisimu prasetyak ne? Hebei, mevela we ratata ita wada saktiak dina api silu dina ame ekatu endo ni gino. Maya ke ekat awasan asem Bible me kile ka awasan karan aku tu mae kala awasan ni sa. Ek dina Mark suisese tungwe ni peracce de visipasu ni wakye. Yam gederak ita ma virodi wa beda bumuot. Ek geder de pawak mak nomette. English en kino na Mark chapter 3:25. If a house is divided against itself, that house cannot stand. Make Bible ati ni, muka dekeng kian ni. Me velawa ratak kati ada. Api wengunot, virudde unot. Ratak kati ada. Api evinasa unot gelai Bible gelai ati ni. Cap boru ata Bible pen ngejene. Emratta Quran pen ngejene. Ratawa lausan ngejene. Make api khawurut balaburut tu ecene. Tisidu ima. Loke prancer ISIS kahana. Intelligence okko mati ena. Abe me prasnya kuna. Make di me desa palen niaya patra hadonat wenu ata. Ayat me iranam atnoen. Bagaikima peharar buminya bagederari nuawa tekkama. Make ata ratak kedi ata parlimen tua kedi ata abang kewegitu ena misak. Make ata sahayoge ena misak. Kuta kujiit desa palen ata keran nepa gila. Illa nuawa bagai mawasan osi. Mage piaga ngono prasnya katutra gila ganne. Abe mama abang kewa abadar ningkino. Tatta ke nama kiuwe. Asni ipa ledan de evida ganne beri kakula kapan ninna tatta ke. Hari tatta ke aitwe cahai cahpanide, ahi me apa polisi unda lada unnet tegi negeri terai mama kiuwe, eba bagas kerumih, mage kana gatu, sialu katoli ke antar, sialu netiwe cah jiwit antar, sialu mesanda serangkara polisi, mesanda awangko katetu kerumih polisi ni antar, mage pranam putu kerumih, mage kana gatu prakash kerumih netiwe cah sialu antar, mani antar abu amistuti. Amistuti, Vasudeva Nanayakkara mantuma, mantuma ata niari dahayak kalat. Sabapat tu mani. Apa sanggih ke pelakaran non mihgiya winwing, untuk santia kweva, tuallah bayin na sopatteva, men sidin, hati noeva kela pratna akarno,
ප්‍රාර්ථනා වලින් වැඩක් නැහැ. අපි කවුරු ප්‍රාර්ථනා කරනවා මෙවැනි සිද්ධිය නොවේවා කියලා නමුත් ඒවා වෙනවා. අපි ඒවා වෙන්නේ ඇයි කියන එකයි අපි වැලිය යුතුව තිබෙන්නේ. ඒවා නොවේවා කියලා කීමෙන් පමණක් වැඩක් නැහැ. එක දෙයක් තමයි වහාම කළ යුතු කාරණා දෙකක් තියෙනවා. ඕනම ආගමික කණ්ඩායමක ජනවර්ගයක ප්‍රචණ්ඩකාරී ලෙස නීතියට පිටින් ක්‍රියාත්මක වෙන දේශපාලන ආගමික ක්‍රියාකලාපයක් මතුවෙනවා නම් ඒක පැත්තකින් මර්ධනය කරන්න ඕනේ. අනික් පැත්තෙන් මතවාදීව එම ජනවර්ගයේ කොටස් ඊට විරුද්ධව නැගී සිටින්නට උන්ට අනුබල දෙන්න ඕනේ. ඒ දෙආකාරයෙන් තමයි මේකට මුහුණ දිය හැකි වන්නේ. දැන් අපේ ගරු හරින් ප්‍රනාන්දු මැතිතුමා කිව්වා යේසුස් වහන්සේ කියා තිබෙන බව මිනිසුන් යම් කලක ආගමික පූජාවක් ලෙස මිනිසුන් මරණු ඇත. ඒ අනාගත දැක්ම. දැන් මිනිසුන් මේ විදිහට ආගමික පූජාවක් ලෙස මිනිසුන් මරන්නේ ඇයි? ඒ මරණු ඇත නෙමේ මරන්නේ ඇයි කියන එකයි අපි හොයන්ට ඕන. ඉරාකය ආක්‍රමණය කරනවා අධිරාජ්‍යවාදී, ලිබියාව ආක්‍රමණය කරනවා, ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කරනවා. ඒ තැන්වලින් නෙමේද මේ ආගමික පූජාවක් ලෙස ඝාතනය සඳහා කණ්ඩායම් බිහි වුණේ? බින්ලාඩන් බිහි වෙන්නේ කොහමද? ඇමරිකාවේ ආරක්ෂක අංශවල මෙහෙයුම් මුල් කරගෙන එදා තිබුණු සෝවියට් ආධාර ලැබූ ඇෆ්ගනිස්තාන් පාලනය බිඳැහැලීම සඳහා. ඉතින් නිතරම මේ ආගමික අභිලාෂයන් සම්බන්ධ කරගන්නවා දේශපාලන ක්‍රියාමාර්ගයන්. ඒක තමයි ඊට පසුව ඒවා තවත් ප්‍රතික්‍රියාදාමයක් කරා ගමන් කරනවා. මම මේ ගැන වැඩි වෙහෙසෙන්න යන්නේ නැහැ. එකයි අපිට කියන්න තියෙන්නේ මිනිසුන් මේ විදිහට ක්‍රියාත්මක වෙන්නේ මිනිසුන්ට මූණ දෙන්න වෙන විශාල තර්ජනයන් අභියෝගයන් ඉදිරි. ඇෆ්ගනිස්තානයේ අල්කයිඩා මතුවෙන්නේ ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කිරීම නිසා. US හමුදා ඉරාකේ සදාම් හුසේන්ගේ හිටපු ඒ එලිට් ෆෝස් එක තමයි දැන් අද ඔය ISIS වෙලා තියෙන්නේ. ඒ විදිහට මේ විවිධ සෞදියේ අතර තමන්ගේම කණ්ඩායම හදාගෙන ඉන්නවා. ඊශ්‍රායලයේ තමන්ගේ කණ්ඩායම හදාගෙන ඉන්නවා. ඉතින් මේ ඔක්කොම දේශපාලන ඌමනාව සඳහා ආගමික අභිලාෂයන් එකට එක සම්බන්ධ කරගෙන තිබෙනවා. මේක අද ඊයක නෙවෙයි, මේක දිගටම තියෙන. ඉතින් මේ නිසා මේක දේශපාලන ප්‍රශ්නයක් හැටියට බලාගෙන අපි මේකට යොමු වෙන්නට ඕන. හැම දෙයක්ම දේශපාලනයට අදගන්නවා, හැම මරණයක්ම අදගන්නවා කියලා වැඩන්නේ. ආණ්ඩුවේ ඉන්නකොට නිතරම ওই විදියට කතා කරනවා. විපක්ෂයක ඉන්නකොට හැමදාම හැම සිද්ධියක්ම දේශපාලනයට අදලත් ගන්නවා. ඉතින් ඕක තමයි විදිය. ඔල්ටර්නේට්ලි ওই වැඩේ යනවා. ඉතින් ඒ නිසා අපි දැන් අහන්න ඕන මේ රටේ තිබුණා ප්‍රබල UNP විරෝධී මතයක් පෞගිය කාලේ පළාත් පාලන ඡන්දයෙන් අපි ඒක දැක්කයි වගේම මිනිසුන්ගේ ජීවන වියදම් බර වැඩි වෙලා, බදු බර වැඩි වෙලා විශාල ලෙස මැතිවරණ කල් දැමීමට UNP එකට සිද්ධ වෙලා තිබුණා. ඉතින් මේ මැතිවරණ දිගටම කල් දමා ගන්න පුළුවන් විදිහක් UNP එකට ලැබෙනවා නම් UNP එක ඒකට කැමති. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේ රටේ තිබුණු UNP විරෝධී ජනමතයයි මේ රටේ තිබුණු මිනිසුන්ගේ ඡන්දවල ඉල්ලීමයි මේක වෙන පැත්තකට හැරවෙනවා නම් UNP එකට යම් කිසි ප්‍රමාණයක සහනයක් ලැබෙන. මම කියන්නේ ඔබ මේක හැරෙව් අය ඒ සහනය ලබා ගන්න කියලා. නමුත් මේ එදා තිබුණු ජනමතයයි විරෝධයයි අද හැරවිලා තියෙනවා මේ තව්ෆික් ජමාත් ත්‍රස්තවාදයේ පැත්තටත්, ඒ නිසා උද්ගත වන කතෝලික ජනතාවගේ වේදනාවටත්, ඒ නිසා මතුවී තිබෙන මුස්ලිම් විරෝධීව ඇතිවෙන්නට පුළුවන් කියලා හිතන ඒ භයානක ප්‍රතික්‍රියාවට. ඒ නිසා
අපි තේරුම් ගත යුතුයි මේ මුස්ලිම් ජමාත් තෞෆික් අය මොකද හිතුවේ. ඒගොල්ලන් පාඩමක් ඉගෙනගෙන තුණා 83 කළු ජූලිය. 83 කළු ජූලිය නිසා සන්නද්ධ බලය තවුරු වෙනවා උතුරේ. දාස් ගණන් තරුණයෝ ඇදී යනවා සන්නද්ධ ක්‍රියාමාර්ගය. ඉතින් තෞෆික් ජමාත් හිතුවෙත් ඒකයි. තෞෆික් ජමාත් හිතුවා මේ පිපිරීම් එක්කලා විශාල ආපසු හැරි එන බැක්ලෑෂ් එකක් නැත්නම් විශාල ප්‍රචණ්ඩත්වයක් මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩත්වයක් මතුවේ. එතකොට මුස්ලිම් තරුණයෝ දාස් ගණනින් ඇවිල්ලා තෞෆික් ජමාත් එකට බැඳේ. તો තෞෆික් ජමාත් සංවිධානයට වඩාත් ප්‍රබලව තහවුරු වෙන්න පුළුවන් වෙයි. ඒ තෞෆික් ජමාත් හිතුව ඇති. හැමෝම තමන් හිතලා ඒ අනුව ක්‍රියා කරන. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයට තමන් මුණ දීලා තිබුණු ඉතා අමාරු තත්වයෙන් එක්තරා විදිහක ගැලවීමක් තාවකාලිකව නමුත් මේ නිසා ලැබුණු නිසා මේ තත්වය ගැන යම් සැකයක් මතු කරනවා සමහරු. මෙච්චර තොරතුරු තියෙද්දී අයි මේක වැළැක්වීමට ක්‍රියා නොකළේ. ක්‍රියා නොකළේ මේ තත්ත්වය උදා වෙනකොට ආණ්ඩුවට සහනයක් ලැබෙන. ආණ්ඩුවට තිබුණු ප්‍රෙෂර් එක අඩු වෙන. ආණ්ඩුව විරෝධීව තිබුණු මතය වෙන පැත්තකට හැර වෙන. ඒ නිසා මම කැමති ළඟට අහන්න ඇයි මේ ලංකාව තෝරගත්තේ මේ වැඩියට මේ ජාත්‍යන්තර සංවිධානය. මේක වැදගත් ප්‍රශ්නයක් නේ. මේක ජාත්‍යන්තර සංවිධානය. මේක IS එකත් සම්බන්ධයි කියලා කියනවා. මේ තෞෆික් ජමාත් එකත් ජාත්‍යන්තර. ඇයි ලංකාව තෝරගත්තේ මේ වැඩේ? ඒ තෝරගත්තේ න්‍යුසීලන්ඩ් වල ඒ කරපු මුස්ලිම් පල්ලියකට කතෝලිකයෙක් කතෝලික ආගම්වාදී මූලධර්ම උමතුවෙන් ගිහින් කරපු ප්‍රහාරය වෙඩි තැබීම නිසා. ඒකේ පරිගැනීම තමයි මේ අපිට අද ඇවිත් තිබෙන්නේ කියන එක තමයි ලැබෙන තොරතුරු අනුව කියන්නේ. හොඳයි, ඒ පරිගැනීම සඳහා ඇයි අපිව තෝරගත්තේ? අපේ රට ලංකාව. මට ඒකට උත්තරයක් හොයන්නකොට මට දැනෙන එක උත්තරයක්. අපි ඉතා දුර්වල ආරක්ෂිත තත්ත්වයක් තිබුණේ ඒ තෞෆික් ජමාත් සංවිධානය තානමට ලක් කරලා තිබුණේ නැහැ වෙන රටවල් වල වගේ. තෞෆික් ජමාත් සංවිධානයට ක්‍රියාත්මක වීමට ඒ තරම් බාධාවක් තිබුණේ නැහැ. යම් ගැටලු මතු වුණු අවස්ථාවල් වල එයා ඒවයින් කොහොම හරි පැනලා ගොහින් තිබෙනවා. දැන් වනාත විල්ඩුවේ තිබුණේ ඒ ගැන කිව්වා. දැන් එතනින් ඒක කොහොමද නැවතුනේ? වනාත විල්ඩුවේ එලිදරව් වීමෙන් නැවතුනේ ඇයි? කාතංකුඩියේ ඒ සිදුවීම් වල තොරතුරු වල පරීක්ෂණ නැවතුනේ ඇයි? බුදු පිළිම කැඩු පරීක්ෂණ වල තොරතුරු අවසාන විනාඩි දෙක තොරතුරු අනුව ඒ ක්‍රියාදාමය නැවතුනේ ඇයි? ඒ නැවතුණු තැනේ ඉඳලා මේ තෞෆික් ජමාත් සංවිධානය හිතනවා Tamanට වඩා පහසු තත්ත්වයක් තියෙනවා තහවුරු වෙන්න. ඒ නිසා මේ රටේ ආරක්ෂාව පිළිබඳ තත්ත්වය ගැන හැමෝම කතා කළා. ඉතා දුර්වල තැනකට වැටලා තියෙනවා. පෞගිය කාලේ ඉඳලා මේ කාලේ වෙනකොට ආරක්ෂක තත්ත්වය අර තත්ත්වය කොච්චර දුර්වලද කිව්වොත් නැගෙනහිර පළාත ගැන ඉතා වටිනා බුද්ධ්‍යාංශ මෙහෙයුමක් කරපු හිටියා සුරේෂ් ශාලී කියලා ඉස්ලාමීය නිලධාරී. ඒ නිලධාරී ඇත්ත වැදගත් වැඩ කොටසක් කරා. ඔය නැගෙනහිර පළාතේ ඔය තෞෆික් ජමාත් ආදී ඒ උමතු ප්‍රචණ්ඩ සංවිධාන සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්නත් ඒ සංවිධාන ගැන තොරතුරු එකතු කරන්න කෝයි සුරේෂ් ශාලිද? ඒ සුරේෂ් ශාලි ඒ තනතුරෙන් හා ඒ නැගෙනහිර පළාත සම්බන්ධව ඌ කරපු ක්‍රියාදාමයෙන් ඌ ඉවත් කළා තියෙන. ඉවත් කරන්නේ දුනා මේ ආණ්ඩු මාරුවත් එක්ක. දැන් ඒ නිසා තෞෆික් ජමාත් වැනි සංවිධානවලට බුරුලක් ලැබුණා. ඉතින් ඒ නිසා අද ලංකාව මේකට ගොදුරු වෙලා තියෙනවායි කියලා ඇඬුවට වැඩක් නැහැ. අපි ඒ ගොදුරු වීමට හේතු වෙන තත්වය අපි මේ රටේ ආරක්ෂක පද්ධතිය තුළ ඇති කළා. දැන් නමුනාසේලා ආණ්ඩුවක් හැටියට මේකේ වගකීම බාරගත යුතුයි කියන එකයි මම කියන්නේ. පොලිස් පතිතුමා මේක දැනගෙන හිටිය නිසා මම අනුමාන කරනවා, මම නිගමනය කරනවා අගමැතිතුමාට මේක පොලිස්පත්තුමා කිව්වයි කියලා.
මට හිතා ගන්න බෑ මෙවැනි බරපතල තොරතුරක් ආපුවාම විශේෂයෙන්ම ජාත්‍යන්තර ඔත්තු සේවාවක් මගින් පොලිස් පතිතුමා වහාම අගමැතිතුමාට නුවරඑළියට හරි කතා කළ කියන්නේ නැති වෙයි කියලා මෙවැනි තොරතුරක් තියෙනවයි කිය. ඉතින් එහෙම හිතීම වැරදිද කරන්න මයිවර්ගන්. ඉතින් එහෙම හිතීම නිවැරදි නම් අගමැතිතුමා මේක දැනගෙන හිටියයි කියලා කීම වැරදිද? එහෙම වැරදිද? පොලිස් පතිතුමා අගමැතිතුමාත් අතර තියෙන සම්බන්ධය ගැන කවුරුවත් නොදන්නම නෙවෙයි. පොලිස් පත්තුමා ඒ වෙලාවේ ජනාධිපතිතුමාත් රටේ නැ වහාම කලියුතුව තිබුණේ කලා වෙන්නේත් අගමැතිතුමාට කීමයි. ඉතින් අගමැතිතුමාට නොකිව්වයි කියලා අපි හිතන්නේ කොහොමද? අපි හිතන්න පුළුවන් කිව්වයි කියලා නේද? ඉතින් එහෙම නම් එතනින් නේද අපි ආණ්ඩුවෙන් ඉල්ලන්න ඕන ප්ලීස් ගිව ප්‍රොපර් කවුන්ටින්. කරුණා කළා නැගිටලා මේ සිද්ධිදාමයේ මුළු කතාවත් දිගණින් කුමන්ත්‍රණය මතුණු ආකාරයත් ඒ කුමන්ත්‍රණයෙන් පසු අත්තරංගුවට ගැනීම ඊළඟට බුදු පිළිම කැඩීම් ඊළඟට ගියේ වනාත විල්ඩුවේ ඒ විශාල තොගයක් ආවුද හම්බුණු තැනට එතනින් මේක නැවතුනේ කොහොමද? එතකොට මේ බුද්ධියන්සවල ඇති වුණු වෙනස් වීම මේ රටට බලපෑවේ කොහොමද? අද මෙවැනි තත්ත්වයක් ඇතිවීම ගැන ආණ්ඩුව ස්ථීරව පැහැදිලි හේතු දැක්වීමක් කරුණු දැක්වීමක් කළ යුතුයි. එම නැත්නම් ආණ්ඩුව කරුණා කළ අයින් වෙලා තාවකාලික ආණ්ඩුවක් වාම හදමු. ඒ තාවකාලික ආණ්ඩුව මේ රටේ මැතිවරණ පැවැත්වන ආණ්ඩුවක් බවට පත් කරගනිමු. මේ රට ස්ථාවර කරන ආණ්ඩුවක් බවට පත් කරගනි. මේ ප්‍රචණ්ඩත්වය මර්ධනය කරන ආණ්ඩුවක් හැටියට ඒ තාවකාලික ආණ්ඩුව ක්‍රියාත්මක කරවමු. එසේ කිරීමට යෝජනා කරමින් මානියන්නේ. ස්තුතියි ඔබතුමා. ඊළඟට චාල්ස් නිර්මලනාථන් මන්තුමා ඔබතුමාට විනාඩි 4ක කාලයක් තියෙනවා. 4ක. විනාඩි 5ක්. 4යි. நன்றி தலைமைதாங்கின்ற உறுப்பினர்களே, கடந்த ஞாயிற்றுக்கிழமை உயிர்த்த ஞாயிறன்று முஸ்லீம் தீவிரவாத அமைப்பால் குறிப்பாக கத்தோலிக்கர்கள் அது மட்டுமல்லாமல் கத்தோலிக்க தமிழர்களை இலக்கு வைத்து மனித வெடிகுண்டு தாக்குதல் நடத்தப்பட்டது. அந்த வெடிகுண்டு தாக்குதலில் மரணித்த அனைவருக்கும் எனது ஆழ்ந்த அனுதாபத்தை தெரிவித்துக் கொள்கின்றேன். அதே நேரத்தில் காயமுற்றவர்கள் மிக விரைவில் குணமடைய வேண்டுமென்றும் நான் இறைவனை பிரார்த்திக்கின்றேன். தலைமையாங்கின்ற உறுப்பினர்களே, இங்கே இந்த பாராளுமன்றம் கூட்டப்பட்டது இந்த சம்பவம் நடந்ததன் காரணத்தினால்தான். ஆனால் இங்கே உரையாற்றுகின்ற அமைச்சர்கள் பாராளுமன்ற உறுப்பினர்கள் இந்த விடயம் தொடர்பாக குண்டுவெடிப்பு தொடர்பாக இதற்கு நான் பொறுப்பில்லை, இதற்கு நான் பொறுப்பில்லை, இது எனக்கு தெரியாதென்று ஒரு அரசியல் ரீதியான ஒரு நகர்வு தான் இந்த பாராளுமன்றத்தில் போய்கொண்டிருக்கிறது. கௌரவ தலைமை தாங்குகின்ற உறுப்பினர் அவர்களே, இந்த விடயம் ஏன் நடைபெற்றது? இந்த பயங்கரவாத குண்டு தாக்குதல் ஏன் கத்தோலிக்க குறிப்பாக தமிழ் மக்களை இலக்கு வைத்து வெளிநாட்டிலிருந்து வந்த சுற்றுலா பயணிகளை இலக்கு வைத்து நடைபெற்றது என்பதை ஆராய்வதற்காக கூட்டிய இந்த பாராளுமன்றத்தில் தற்பொழுது இங்கு அரசியல் கட்சிகள் தாங்கள் பொறுப்பல்ல என்ற விதத்தில் தான் தங்களுடைய உரைகளை ஆற்றிக் கொண்டிருக்கிறார்கள். தலைமை தாங்குகின்ற உறுப்பினர்களே, இந்த முஸ்லீம் தீவிரவாத அமைப்பென்பது இன்று நேற்று அல்ல, சில வருடங்களுக்கு முன்பிருந்தே ஒரு சில அரசியல்வாதிகளின் ஆசீர்வாதத்துடன் தான் இந்த தாக்குதல்கள் நடைபெற்றிருக்கிறது. தலைமை தாங்குகின்ற உறுப்பினர்களே, கிட்டத்தட்ட 5 வருடங்களுக்கு முன்பாக கௌரவ அமைச்சர் ரிஷாத் பதூர்தீன் அவர்கள் இதே பாராளுமன்றத்தில் எங்களுடைய மன்னார் மறைமாவட்ட ஆயர் ராயப்பு ஜோசப் ஆண்டவை அவர்களை ஒரு பயங்கரவாதி என்று இந்த சபையில் அவர் கூறியிருந்தார். ஒரு அரசியல்வாதி, ஒரு அமைச்சர், அப்போதும் அவர் அமைச்சராக தான் இருந்தார், ஒரு அமைச்சர் ஒரு மதகுருவை, ஒரு
ஆண்டகையை பயங்கரவாதி என்று அவர் கூறியதன் அர்த்தம் என்ன? இன்று இந்த நடந்த இந்த சம்பவத்திற்கும் அவர் 5 வருடங்களுக்கு முன்பு இந்த பாராளுமன்றத்தில் அவர் கூறியதற்கும் என்ன தொடர்பு இருக்கிறது என்பதை ஆராய வேண்டும். அண்மையில் 3 மாதங்களுக்கு முன்பு வில்பத்து வனப்பகுதியில் முஸ்லீம் இளைஞர்கள் பயிற்சி எடுத்தார்கள். அந்த பயிற்சி எடுத்ததன் விசாரணை எங்கு நடைபெற்றது? Honorable member, you have one more minute. எங்கு நடைபெற்றது? அந்த விசாரணைகள் ஒவ்வொன்றும் நடைபெறாமல் இருப்பதற்கு அல்லது கைது செய்யப்பட்டவர்கள் விடுவிப்பதற்கு காரணங்கள் என்ன? கௌரவ தலைமை தாங்கின உறுப்பினர்களே, இந்த விடயம் ஏன் நடந்தது என்பதை கண்டுபிடிக்க வேண்டும். இந்த நாட்டில் இருக்கின்ற ஜனாதிபதிக்கும் தெரியும், பிரதமருக்கும் தெரியும் இது யாரால் நடத்தப்பட்டது என்று. ஆனால் பிரதமர் என்ன நினைப்பார்? என்னுடன் இருக்கின்ற அரசியல்வாதிகளை அமைச்சர்களை பகைத்தால் என்னால் அரசாங்கம் கொண்டு போக முடியாது. அதே போல ஜனாதிபதி என்ன நினைப்பார்? 2 கவர்னர்களை எதிர்த்தால் நான் ஜனாதிபதி தேர்தலில் முஸ்லீம் மக்களுடைய வாக்கு வராது. இப்படிப்பட்ட கோணத்தில் சிந்திக்கின்ற இந்த அரச தலைவர்களை வைத்துக் கொண்டு என்னென்று இந்த படுகொலைகளை நிறுத்த முடியும்? தலைமை தாங்கின்ற உறுப்பினர்களே, இந்த படுகொலை நடந்தது அரசாங்கத்துக்கு தெரியும். அரசாங்கத்தை தெரிந்து கொண்டுதான் இந்த படுகொலையை நடத்துவதற்கு இருந்தார்கள். அவர்களுக்கு ஒரே ஒரே நோக்கம், தாங்கள் மீண்டும் ஆட்சிக்கு வர வேண்டும். ஆட்சிக்கு வந்த பின்பு அவர்கள் இந்த அரசாங்கத்தினுடைய மக்களுடைய பணங்களை கொள்ளையடித்து தங்களுடைய குடும்பங்களை வளர்க்க வேண்டும் என்ற ஒரே நோக்கத்துக்காகத்தான் இந்த தாக்குதலை அவர்கள் நிப்பாட்டவில்லை. Honorable member, your time is over. மட தப்புறே தென் கௌரவ தலைமை தாங்கின்ற உறுப்பினர்களே, இந்த தொழிற்சாலைகள் அண்மையில் நேற்று பிடிபட்டப்பட்டது. வெளிநாட்டிலிருந்து வந்து பணிபுரிந்த தொழிற்சாலைகள், குண்டுகள் தயாரிக்கின்ற தொழிற்சாலைகள் பிடிபட்டப்பட்டிருக்கிறது. இந்த தொழிற்சாலையினுடைய பங்காளிகள் யார்? இதற்கு அனுமதி எடுத்து கொடுத்தது யார் என்பதை கௌரவ தலைவர் அவர்களே விளங்கிக் கொள்ள வேண்டும், விசாரிக்க வேண்டும். உண்மையில் இந்த அரசாங்கம் சரியாக விசாரிக்குமா என்பதில் எனக்கு சந்தேகம் இருக்கிறது. ஏனென்று சொன்னால் ஒரு அரசியல்வாதியை அல்லது அரசாங்கம் ஒரு முடிவெடுத்தால், இந்த குற்றத்திற்காக முடிவெடுத்தால் இந்த அரசாங்கத்துக்கு ஏதாவது பிரச்சனை வந்துடுமோ என்ற பயத்தில் இந்த அரசாங்கம் அதி உயர் அதிகாரிகளுக்கும் அமைச்சர்களுக்கும் எந்த விசாரணையும் நடத்தும் என்பதில் எனக்கு எந்தவித சந்தேகமாக தான் இருக்கிறது. அவர்களுக்கு விசாரணை நடத்த மாட்டார்கள், ஆனால் அவர்களுக்கு தெரியும் சம்பந்தம் இருக்கண்டு. அப்படிப்பட்ட ஒரு நிலையில் தான் இந்த அரசாங்கம் என்று இருக்கிறது. இந்த 2 கட்சிகளும் யார் ஜனாதிபதி யார் அடுத்த அரசாங்கம் என்று சிந்திக்கிறார்கள் ஒழிய, இது ஏன் நடந்தது, ஏன் கத்தோலிக்க தமிழ் மக்களை குறிவைத்திருக்கிறார்கள், ஏன் என்ற செய்தியை யார் என்று இவர்கள் கூறுவதற்கு பயப்படுகிறார்கள். ISIS தான் இந்த பயங்கரவாதத்தை செய்தது என்று சொல்வதற்கு அமைச்சர்களுக்கு எந்த விதமான ஒரு தைரியம் இல்லை. முஸ்லீம் பயங்கரவாதிகளை வளர்ப்பது இந்த ஒரு சில அமைச்சர்கள் என்பது சொல்வதற்கு யாருக்கும் தைரியம் இல்லை. அப்படிப்பட்ட ஒரு அரசாங்கத்தில் எப்படி நியாயத்தை எதிர்பார்ப்பது என்பதை நான் கேட்டு விடைபெறுகிறேன். நன்றி. தேங்க்யூ. மீளகட்ட பாட்லி சாம்பிக்க ரணவகத்துமா ஒபுத்துமாட்ட வினாடி நமயக்க கால கர் மூலாச்சனாரோட சபாபத்துமணி அத அப்பி சேலுதினாம தன்னோ அந்தர்ஜாத்திக இஸ்லாமிய மூலதர்மவாதி திரஸ்தவாதியாக்குன ISIS சங்விதானே ஸ்ரீலங்கா இத்தாம பயானக வியரு பிரகாரையாக தியாத்கல தீனபது மெவனி சிதுவீமக் சிதுவெச்ச ஹட்டி அப்பி இத்திஹாசே அப்பி கரண வரதி கணனாவக் தீன் பலவெனி வரது தமை அப்பி மேக ஹரஹா தேசபாலனே கரண பாலம் அரையாட்டு சோதனா கண்ணோ மேட்டு சோதனா கண்ணோ அப்பி ஹிட்டியானா மீட்டு வேடிய ஹுந்தர கரண்டு புழுவாங்க கிழக்கேனோ மேனாதி வசேங் அப்பி எல்டிடி திரஸ்தவாதி அவஸ்தாவித் மேக தெக்கா எவாகேம வினத் கெட்டும் திபிச்ச அவஸ்தாவித் அப்பி தெக்கா அப்பி அத்தர தேசபாலன பேதபின்னதாவே அப்பி ஆரம்பகண்ணோ இல்லாட தேசபாலன மெதிஹத்வீம் ஆரக்ஷகாஞ்ச மேக மர்தனே கரண்டு கேஹாம ஏகட அப்பி கண்ணோ அப்பி ஹிதவதா முதாகன் ஞாத்திய முதாகன் பாக்ஷிக முதாகன் அப்பி கட்டயுத்து கண்ணோ ஏ ஹரஹா சமஹார விட்ட அப்பிம அவசானே மரணே கெந்தாகன் மேக எக்க வரத்தாக்
අපි අතීතයේ කරපු දැනුත් සිදු කරමින් තියෙනවා. දෙවැන්න තමයි මෙවැනි සිදුවීමක් සිදු වහාම එන එක තමයි මේ කුමන්ත්‍රණ කතාව. මේක සිද්ධ වෙන්නේ නැත්තේ අසුවල්ලු විසින් අසුවල් ආකාරයට අහවල් දේශපාලන දේ කරනවායි කියලා නියම හතුරා අමතක කරලා කුමන්ත්‍රණ කතා ගණනාවක් ගොඩනගෙනවා. මේ රටේ මේ පාර්ලිමේන්තුවේ ඉන්න සියලු දෙනා දන්නවා. ලලිත් ඇතුළත් මුදලි ඝාතනය වුණාම, විජේ කුමාරතුංග ඝාතනය වුණාම, රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා ඝාතනය වුණාම, චන්ද්‍රිකා මැතිණිය ඝාතනය කරන්න උත්සාහ කළාම වෙනත් නොඑක් දෙනාට මේ වගකීම පවරලා කුමන්ත්‍රණ ණයක් ගෙනල්ලා සැබෑ ත්‍රස්තවාදී අපරාධකාරයාට ආරක්ෂාව රැකවරණය ලැබෙනවා. තුන්වෙනුව මේවා සම්බන්ධයෙන් දැනුත් මෙතන සිද්ධ වුණා සමාජ දේශපාලන විග්‍රහයන් කරනවා. මේවා මතුනේ අසුවල් අසාධාරණය නිසා, අසුවල් අධිරාජ්‍යවාදයේ ක්‍රියාදාමය නිසා, අසුවල් පීඩණය නිසා කියලා සමාජ දේශපාලන විග්‍රහයන් කළා. මේ මෙලෙච්ච ත්‍රස්තවාදයට සමාජ දේශපාලනික පසුබිමක් රැකවරණයක් ලබා දෙන්න අපිම කටයුතු කරනවා. ඒ වගේම විශේෂයෙන්ම මම මෙතෙන්දි කියන්න ඕනි, අපි මෙතනදී කවුද වැරදි කියන ප්‍රශ්නෙට වඩා කොතනද අපට වැරදුනේ කියලා බලලා අපි වහාම කටයුතු කළ යුතුයි. ඒ වගේම වැරදි මේ ගැටුම ජය ගන්න නම් ඒ සඳහා අවශ්‍ය කරන පුජ්‍යලයින් ඉතා වැදගත්. ඒ පුජ්‍යලයින් පමණක් නෙවෙයි, ඒකම මේ ක්‍රමයේ වෙනසක් ඇති කරන්න, අපේ ආරක්ෂක විධිවිධානවල වෙනසක් ඇති කරන්න, ප්‍රතිසංස්කරණයක් ඇති කරන්න අපි සියලු දෙනාම අපකැප වෙලා කටයුතු කරන්න ඕන. ඇත්තටම මේ ඊයේ ICICS එක නිල වශයෙන් මෙහි වගකීම බාරගත්තේ නැත්නම් අද වෙනකොට මේ කුමන්ත්‍රණ ණයවල් වලින් තවත් මේ ගැටුම පිටිපස්සේ අසුවල්ලු ඉන්නවා කියලා මේ රට විශාල වශයෙන් අපහසුතාවයට ජනතාවට මොකද්ද මේ උනේ කියන එක හොයාගන්න බැරි තත්ත්වයට පත් වෙන්න පුළුවන්. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ඇත්ත ඉරාකයට එල්ල වෙච්ච ප්‍රහාරයත් එක්ක ඉරාකයේ සුන්නි මුස්ලිම්වරුන් අතරින් විශේෂයෙන්ම සදාම් හුසේන්ගේ බාත් පක්ෂයේ අනුගාමිකයින් අතරින් තමයි අල් සර්කාවිගේ මේ ව්‍යාපාරය ආරම්භ වුණේ. සර්කාවිගෙන් පසු මේක අල් බග්දාගි අතර ගියා. ඔහු කලිපාතයක් ප්‍රකාශයට පත් කළා. අපි දන්නවා ඉස්ලාමීය ඉතිහාසයේ නිරන්තරයෙන්ම මූලධර්මයක් සහිත රටක් මැදිහත් කරගෙන තමයි ඒ අධිරාජ්‍යය පැවතුනේ. ඔටෝමාන් කලිපාතයේ ඇදවැටුණට පස්සේ මේ කලිපාතයේ මොහු බිහි කළාම 40,000කට අධික පිරිසක් ලෝකයේ මධ්‍යම පාන්තික තරුණ තරුණිය ගිහිල්ලා ඔහුගේ ISIS ව්‍යාපාරයට බැඳුණා. ලංකාවේ පවුල් 4-5කට අයිති ඉතාම වැදගත් උගත්තයි කියන හැඟෙන පිරිස් මේ සිරියාවට ඉරාකයට ගිහිල්ලා වෛද්‍යවරු හැටියට, එහෙම නැත්නම් සටන්කාමීන් හැටියට ඔවුන්ට සේවය කළා. ඒ තොරතුරු සියල්ලම අපේ බුද්ධ්‍යංශයේ 2011-12 මේවා වාර්තා වුණා. ඒ වගේම මේ ක්‍රියාදාමය අපි මතක තියාගන්න ඕනේ, අන්තර්ජාතිකව වසුගිය දහස් වර්ෂයේ පුරාම ක්‍රිස්තියානි ධර්මයත් ඉස්ලාමීය ධර්මයත් අතර ඒ කුරුස යුද්ධයේ ඉඳන් පැවතගෙන එන ඒ ක්‍රියාදාමයේම ක්‍රියාවක් හැටියට තමයි මේක ගිහින් තියෙන්නේ. ඒක ISIS ලාගේ ප්‍රකාශයේ තියෙනවා. කුරුස අපේ රටේ අහිංසක කතෝලික ජනතාව ඉරාක ආක්‍රමණයට ගියේ නැහැ. අපේ රටේ අහිංසක කතෝලික ජනතාව සිරියා ආක්‍රමණයට ගියේ නැහැ. නමුත් ඔවුන් කතෝලිකයන් වීම නිසා, ක්‍රිස්තියානි ධර්මයේ අදහ නැහැ නිසා මඩකලපුවේ, එහෙම නැත්නම් කතෝලිකයන් වීම නිසා මීගමුවේ කොච්චි කඩේ ඔවුන් ඝාතනයට ලක්ුණේ ඒ අයගේ ඒ මතවාදයේ උම්මාදනීය උමතු ආගමික මතවාදයේ ක්‍රියාවලිය නිසායි. ඒක අපි අමතක කරන්න හොඳ නැහැ. ඒ වගේම ඔවුන් විදේශිකයන්ට පහර දුන්නේ මේ සංචාරක ව්‍යාපාරය අඩපණ කරන්න නෙවෙයි, බටහිර ලෝකයේ අද තියෙන දරුණු ආරක්ෂක තත්ත්වය නිසා තවදුරටත් ඒවායේ ඝාතන කරන්න බැරිකම නිසා අපේ රටේ ඉන්න මේ බටහිර ඒ සංචාරකයින්ට පහර දීලා ඔවුන් විශ්වාස කරනවා ඒ තුලින් පණිවිඩයක් දෙන්න. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපි එකක් අවබෝධ කරගන්න ඕනේ, LTT සංවිධානය එතෙන්ට බිහිවෙන්න ඓතිහාසික පරිණාමයක් තිබුණා. වෙනම රාජ්‍යයක් වෙනුවෙන් කරන ලද අරමුණු සහගත අරගලයක් තිබුණා. ජනතා විමුක්ති පෙරමුණ කරගෙන ගිය සටනට අරමුණක් තිබුණා මේ රටේ සමාජවාදය බිහි කර ගැනීම සඳහා කියලා. ඒ සඳහා වෙච්ච ඓතිහාසික පරිණාමයක් 1935 සමසමාජ ව්‍යාපාරයේ බිහි වූ දවසේ ඉඳන් තිබුණා. හැබැයි මේ ISIS ත්‍රස්තවාදයේ අද අරමුණ කලිපාතය නෙවෙයි. දැන් ඔවුන්ගේ සියලුම බිම් ඔවුන්ට අහිමි වෙලා ඉවරයි. ඔවුන් එක්ක සටන් කරපු 12,000කට අධික පිරිසක් අද ලෝකයේ විවිධ රටවල්වලට විස්ථාපනය වෙලා තියෙනවා. ඔවුන්ගේ අරමුණ උපරිම ව්‍යසනය, උපරිම විනාශය මේ ලෝකයට ගෙනීමයි. ඒ නිසා අපි ඒක අවබෝධ කරගෙන, එහි තියෙන ජාත්‍යන්තර ක්‍රියාවලිය අපි අවබෝධ කරගෙන අපි කටයුතු කළ යුතු වෙනවා. ඒ වගේම මේ ආගමික ක්‍රියාවලියේ, මේ ආගමික හා දාර්ශනික ක්‍රියාවලියේ
තල කීපයක් තියෙනවා. අපිට පුළුවන් සංවාද කරන්න. සරබලධාරී දෙවියෙක් ඉන්නවද නැද්ද? ලෞකික වාදයේද, භෞතික වාදයේද, විඥාන වාදයේද? අපිට පුළුවන් සංවාද කරන්න. මේ රටෙත් පංචමහා වාදයන් පැවතුණා බෞද්ධයෝ ක්‍රිස්තියානි අතර. ඒක ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක සිදුවිය යුත්තක්. හැබැයි ඉන් ඔබට ගිහිල්ලා කවුරුන් හෝ ආගමික නායකින්ට අවමාන කරනවා නම්, අපහාස කරනවා නම්, වෛරය පතුරවනවා නම් අන්න එතෙන්දි තමයි ප්‍රජාතන්ත්‍රවාදී සමාජයේ ක්‍රියාකාරී වෙන්න ඕන එක නතර කරන්න. ඉනුත් ඔබට ගිහිල්ලා තමන්ගේ නොවන ආගමිකයන් ඝාතනය කරන්න වනසන්න, ඒ වගේම සමූහ ඝාතනයන්ට ඉදිරිපත් වෙනවා නම් එය වැළැක්වීමට අනිවාර්යයෙන්ම අපි ක්‍රියාත්මක විය යුතුයි. ඒ සඳහා අවශ්‍ය කරන අපගේ තිබෙන සන්නද්ධ උපකරණ, නීතිමය උපකරණ, සමාජමය උපකරණ සියල්ලම පාවිච්චි කරලා ඒ සඳහා ක්‍රියා කළ යුතු වෙනවා. අපි අද පත් වෙලා තිබෙන්නේ එතනටයි. මේක මේ සමාජ සංවාද වලින්, සමාජ විග්‍රහ වලින් විසඳන්න පුළුවන් ගැටලුවක් නෙමෙයි. මේක සම්පූර්ණයෙන්ම ත්‍රස්තවාදී ප්‍රශ්නයක්, ව්‍යාප්තවාදී ත්‍රස්තවාදී ගැටලුවක් අන්තර්ජාතිකව. ඒකට ඒ ආකාරයෙන් වෙච්ච ආරක්ෂක විධිවිධානයන් මගින් අපි මුහුණ දිය යුතු වෙනවා. විශේෂයෙන්ම මෙතනදී අපි LTT ත්‍රස්තවාදයේ LTT භූමිය වලට ගිහිල්ලා කාලතුවක් වලින් මුහුණට මුහුණ දීලා සටන් කරනවා වගේ සටනක් නෙමෙයි මේක. 20 ලක්ෂයකට අධික මුස්ලිම් ජනතාව අතරේ 2300ක් මේ අන්තවාදීන් සැඟවි ක්‍රියා කරනවා විවිධ ස්ථානවල. ඒ නිසා ඔවුන් සොයා ඔවුන්ව විනාශ කිරීම සඳහා වෙච්ච විශේෂ ආරක්ෂක ප්‍රතිසංස්කරණයක් අපේ ආරක්ෂක අංශවල බුද්ධි සේවාවන්වල අද අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. මේ ප්‍රභාකරන් එක්ක කළා වගේ යුද්ධයක්, මේ ජනතා විමුක්ති පෙරමුණේ එහෙම නැත්නම් වෙනත් ආකාරයක අතීතයේ තිබුණු සටනක් වගේ නෙවෙයි, ඉතාම ප්‍රවේශමෙන් පරිස්සමෙන් ක්‍රියා කළ යුතු ක්‍රියාදාමයක් වෙනවා. ඒ වගේම මේ අය සඳහා ආයුධ කොහොමද එන්නේ, මේ අය සඳහා ධනය ගලාගෙන එන්නේ කොහොමද, මේ අය සඳහා විදේශවලින් පුජ්‍යලීන් ඇවිල්ලා පුහුණු කරන්නේ කොහොමද කියන එක ගැන අපි සොයා බැලිය යුතුයි. දැන් මේ ලංකාවේ මෙහි නායකයා, ඔහුගේ ආගමික නායකයා තමිල්නාඩුවේ, ඒ තමිල්නාඩුවේ ආගමික නායකයා ඉන්දියානු ආරක්ෂක අංශවලින් කොටු කරගත්ත නිසා තමයි මේ තරමටවත් මේ පිළිබඳ අපට දැනුමක් ලැබුණේ. ඒතර මේ පුජ්‍යලයා කොහොමද මෙහි ආවේ? ආගම ප්‍රචාරය කිරීමේ මොහාවෙන්, එහෙම නැත්නම් අහිංසක දේශනාකරුවෙක් හැටියට ඇවිල්ලා මුළු රටම ව්‍යසනයට පත් කිරීමේ ක්‍රියාවලියක් තියෙනවා. ඒ නිසා පුජ්‍යලින් මේ රටට පැමිණීම, අවියාවුද මේ රටට පැමිණීම, ධනය මේ අයට ගලා යෑම කියන මේ කාරණා ගැන අපි මතක තබා ගන්න. මන්තුමා, ඔබතුමාට අවසාන විනාඩිය. මම එකක් කියන්න ඕනේ. අපේ රටේ අපි දැක්කේ දුප්පත් පිරිස් වන්නියේ අවි අතර ගන්නවා, හම්බන්තොට අවි අතර ගන්නවා. අද තියෙන්නේ BMW 5 series වලින් ඇවිල්ලා හෝටල් පුපුරවන ත්‍රස්තවාදයක් බව අපි මතක තබා ගත යුතුයි. ඔවුන්ට ඇති කිසිම ආර්ථික ප්‍රශ්නයක් නැහැ ආගමික උමතුවක් විසින් මෙහෙවන පිරිසක්. එතෙන්දි මම විශේෂයෙන්ම අවසානයේ කියන්න ඕනේ, මෙය පරාජය කිරීමට සියලුම දේශපාලන බලවේග එකට එකතු විය යුතුයි. ජනාධිපතිතුමා, අගමැතිතුමා පමණක් නෙවෙයි, විපක්ෂ නායකතුමා, ඒ වගේම දෙමළ සංධානය, ඒ වගේම අනිකුත් සියලුම දේශපාලන පක්ෂ, ජනතා විමුක්ති පෙරමුණ, මේ සියලුම ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන මේ පිරිස්, මනුෂ්‍යත්වය අගය කරන මේ පිරිස් එකට එකතු විය යුතුයි දේශපාලන මේ වශයෙන්. ඒ වගේම කිසිම ඇඟිලි ගැසීමකින් තොරව ආරක්ෂක අංශවලට මේ සඳහා අවශ්‍ය කරන ශක්තිය, සහයෝගය අපි විසින් ලබා දිය යුතුයි. ඒ වගේම මම ප්‍රකාශ කරන්න ඕනේ, මේ ත්‍රස්තවාදය පිළිබඳව අපි අවුරුදු ගණනක් ක්‍රියා කරපු පිරිසක් හැටියට ඒ අපේ දේශපාලන හිතවත්කම, අපේ දේශපාලන සන්ධානය තියෙන්නේ රට වෙනුවෙන්, ඒ වෙනුවෙන් මේ ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා තියෙන ඒ ඕනම දේශපාලන සන්ධානයකට අපි නොපැකිල සහයෝගය දෙනවා විතරක් නෙවෙයි, ඒ සඳහා අපි ක්‍රියා කිරීමටත් සූදානම් බව ප්‍රකාශ කරමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි. මීළඟට දයාශ්‍රී ජයසේකර මන්තුමා, ඔබතුමාට Honorable Dullas Alahapperuma මන්තුමා, ඔබතුමාට විනාඩි 10ක කාලයක් තියෙනවා. මම පොඩි හින්ද පෙරුණ නැද්ද? ගරු සභාපතිතුමනි, අපේ ඉතිහාසයේ බිහිසුණුම හෝරා කීපයක් පහු කරලා පැය 72කට පස්සේ අපි මේ පාර්ලිමේන්තුවේ රැස් වෙලා ඉන්නේ. එම සිද්ධිය ගැන පමණක් නෙමෙයි, වටපිටාව ඉතිහාසයේ වර්තමානය සහ අනාගතය කියන පළල් දැක්මෙන් මේ සාකච්ඡාව ඉදිරියට කරගෙන යන්න. මම සතුටු වෙනවා චම්පික රණවක ඇමතුමාගේ කතාවෙන් පස්සේ එතුමා ශාස්ත්‍රීය විග්‍රහයක් කරා මේ පිළිබඳව ස්තුතිවන්ත වෙමින් මේ සාකච්ඡාවට දායක වෙන්න. ගරු සභාපතිතුමනි, මේ සාකච්ඡාවට සහභාගී වෙන්න ඉස්සෙල්ලා
මගේ හෘද සාක්ෂිය ඇතුලේ එක කැරල්ලක් තියෙනවා. කැරලි ගහනවා මගේ හෘද සාක්ෂිය ඇතුලේ. ඒ මොකද්ද? අපේ සමාජයේ අපි කොයිතරම් ශිෂ්ට සම්පන්නද ශීලාචාරද කියලා කියන ප්‍රශ්නේ. අපේ රටේ ජීවමාන බුදුන් වහන්සේ විදිහට පිළිගන්න ශ්‍රීමා බෝධිය ළඟ දළදා මාලිගාව ළඟ මරාගෙන මැරෙන ප්‍රහාර දියත් වුණා. සුද්දු නබිනායකතුමාගේ උපන්දිනයේ දවසේ ඉස්ලාම් පල්ලියේ අකුරැස්සේ ගොඩපිටියේ මරාගෙන මැරෙන ප්‍රහාර දියත් වුණා. යේසුස් වහන්සේගේ උත්ථානය සිදුවුණු පාස්කු ඉරිදාවේ මරාගෙන මැරෙන ප්‍රහාර දියත් වුණා. මරාගෙන මැරෙන ප්‍රහාර දියත් කරන්න අපේ සමාජයේ අපේ පුරවැසියෝ, ඝාතකයන් පවා අපේ පුරවැසියෝ කොයිතරම් ශීලාචාර සීමාවෙන් මිදිලා ඔබට ගිහිලා තියෙනවද කියලා කියන කාරණේ අපි සෑම ආගමික නායකම මේ සමාජය සාකච්ඡා කළ යුතු කාරණාවක් කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම අද මේ විවාදය පවත්වන්නේ අපි. මම හිතන විදියට ගරු, මම යෝජනා කරන විදියට ගරු සභාපතිතුමනි, මේ විවාදයේ ප්‍රධාන අරමුණු තුනක් අපි සිළු දෙනාම අනුගමනය කළ යුතුව තිබෙනවා. පළවෙනි කාරණේ මේ සිද්ධියේ ඇතිවෙච්ච වේදනාව, කම්පණය ප්‍රකාශ කරන එක, කනගාටුව බෙදා හදා ගන්න එක. දෙවෙනි කාරණේ අර චම්පික ඇමතුමක් කිව්වා, මේ අපිට වැරදුනේ කොතනද, වැරදුනේ කාටද කියලා කියන සාකච්ඡාව ශාස්ත්‍රීය විදියට, වැදගත් විදියට සාකච්ඡාව සමාජගත කරන එක. තුන්වෙනි කාරණේ මේ කම්පණය, වේදනාව, මේ ශෝකය යටපත් කරගෙන ඊට වඩා උඩින් අපේ ධෛර්යය තියාගෙන, අපේ ධෛර්ය සම්පන්න භාවය ඉහළම තැනක තියාගෙන අපි කොහොමද ජාතියක් විදියට මේ කම්පණය යටපත් කරගෙන නැගී හිටින්නේ කියලා කියනක. මෙන්න මේ අරමුණ තුන ඔස්සේ මේ විවාදය ඉදිරියට ගෙන යන්නට ඕන කියලා කියන එකයි අපේ විශ්වාසය. විශේෂයෙන්ම සිංහල භාෂාවේ නියන්න කියන අක්ෂරයක් තියෙනවා, නී. ඒ අක්ෂරය මුල් කරගෙන, කියන්නේ නිශ්චිතව නිරෝගී සාකච්ඡාවක්, ඒ වගේම එක නිරුවත් සාකච්ඡාවක් බවට පත් වෙලා, අභ්‍යන්තර කිසි දෙයක් හංග ගන්න නැතුව නිරුවත් සාකච්ඡාවක් විදියට, නිෂ්ඵල නොවන සාකච්ඡාවක් විදියට මේ සාකච්ඡාව ගෙන යන්නට ඕන කියලා කියන එකයි අපි මේ අර්බුදයෙන් ගොඩේම සඳහා අනුගමනය කළ යුතු මූලික කාරණාව විදිහට අපි විශ්වාස කරන්නේ. ගරු සභාපතිතුමනි, අපේ ජීවිත කාලය ඇතුලේ කිසියම් ආණ්ඩුවක වැරදීමක් නිසා සිදුවෙච්ච මහා බරපතල ජීවිත හානීන් දෙකක් වාර්තා වෙනවා අපේ ජීවිත කාලය ඇතුලේ. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ යුගයේ යටත් වෙන්න කියලා නියෝග දීපු පොලිසිය නැගෙනහිර පළාතේ 650ක් එකතන ඝාතනය කරා. ආණ්ඩුවේ වැරදි නියෝගයක් පදනම් කරගෙන ඊට පස්සේ ආණ්ඩුවට ලැබිච්ච තොරතුරු නිවර්දිව කළමනාකරණය කරගන්නේ නැතුව, නිවර්දි සංනිවේදනයක් කරගන්නේ නැතුව, ඒ නිසාවෙන් ඒ වගේම අද වෙනකොට 340කට 60කට විතර නොම්බර් වලින් ඉහළට ඇවිල්ලා තියෙනවා. මහා ඝාතනයක් සිද්ධ වෙලා තියෙනවා. මේක අපිට ලේසියෙන් බැහැර කරන්න පුළුවන් කාරණාවක් නෙමෙයි ගරු කතානායකතුමනි. අදටත් මේකේ සංඛ්‍යාව පිළිබඳ හරි තොරතුරක් අපිට දී ගන්න පුළුවන් කමක් ලැබිලා නැහැ. ඒ නිසා ගරු සභාපතිතුමනි, අපි පළවෙනි කාරණේ කනගාටුව. අපි සියලු දෙනාම ඒ මහා පොදු සාධකයේ විදිහට කනගාටුව ප්‍රකාශ කරන්න ඉදිරිපත් වෙනවා. විශේෂයෙන්ම ඒ මියගිය සෑම පුරවැසියෙක්ටම, ඒ පවුල්වලට අපි හැමදෙනාම ඒකාත්මික වෙනවා අපේ කනගාටුව ප්‍රකාශ කරන්න. ඒ කනගාටුව ප්‍රකාශ කරන අතරේ අපි ශිෂ්ට සම්පන්න වෙන්නට ඕන මැල්කම් රංජිත් අගරදුගුරුතුමා, කාදිනල්තුමා ප්‍රමුඛ ඒ කිතුනු ප්‍රජාවට අපේ ගෞරවය ප්‍රකාශ කරන්න. ඇයි ඒ එතුමන්ලා කොයිතරම් සංයමයෙන්
කොයිතරම් ශිෂ්ට සම්පන්න විදියට පරමාදර්ශී විදියට මේ ශෝකයේ වේදනාව කම්පණය කළමනාකරණය කරගත්තද ඒක අපි මේ සභාවේ ගෞරවයට පාත්‍ර විය යුතු කාරණාවක් අර පරණ තෙස්තමේන්තුවේ විදියට ඇහැට ඇහක් I for an I සංකල්පෙන් මිදිලා වම් කම්බුලට ගැහුවම දකුණු කම්බුල දික් කරන්න සතුරාට කියන ඉගැන්වීම පදනම් කරගෙන මේ මහා ඛේදවාචකයට මූණ දුන්න මේ මොහොතේ අපි සියලු දෙනා මේක අගය කරන්නට ඕන කනගාටුව ප්‍රකාශ කිරීමේදී දෙවෙනි කාරණේ මං කිව්වේ මේ විවාදයේ අරමුණ වෙන්නට ඕනි කියලා අපිට වැරදුනේ කොතනද වැරදුනේ ඇයි වැරදුනේ කාටද ඒක මං කිව්වේ මේක නිර්වත් සාකච්ඡාවක් කරන්න ඕනි කියලා එක පක්ෂයකට ඇඟිල්ල දික් කරන්න නෙමෙයි එක ජාතිකට ඇඟිල්ල දික් කරන්න නෙමෙයි එක ආගමකට ඇඟිල්ල දික් කරන්න නෙමෙයි මේ උත්තරීතර කියන ව්‍යවස්ථාවෙන් මේ සභාවේ අපේ පරම වගකීම වෙන්නට උණ ඒ පිළිබඳ නිරෝගී නිර්වත් සාකච්ඡාවක් කරන එක මේ සාකච්ඡාව අද උදේ ඉඳලා බැලුවම මේ සාකච්ඡාව කේන්ද්‍ර උනේ කරු සභාපතිතුමනි අප්‍රේල් 9 වෙනිදා ඉඳලා අද දක්වා මේ කාල සීමාව වෙච්ච සිදුවීම් වලට ගරු බන්තුමා උතුමාට තව විනාඩි දෙක කාලයක් තියෙනවා මට විනාඩි 10ක් ගරු සභාපතිතුමනි ඔව් 3ට පටන් ගත්තේ දැන් 3:18යි එතස ගරු සභාපතිතුමනි නමුත් අපිට මේ ඉතිහාසයට ගමන් කරන්න සිද්ධ වෙනවා දැක්කේ නැහැ මට කිව්වේ නැහැ ඊළඟට තොරතුරු ආවා එතනින් මිදිලා මම ඔබතුමාගෙන් තව එක වැඩිපුර විනාඩියක් ඉල්ලනවා මොකද මේ ඉතිහාසයට ගමන් කරන්න වෙනවා මම හිතන්නේ තමුන් ආසෙලා ගේ අංකක භාවය බැලුවම ඔබතුමාගේ අංකක භාවය බැලුවම කරු සභාපතිතුමනි ඔබතුමාට වඩා ඉදිරියෙන් IS IS සංවිධානයේ ඉන්නවා තෞෆික් ජමාත් සංවිධානයේ ඉන්නවා මේ බරපතල වැරද්ද වගකීම බාරගත්තා. තමුනාසේ වගකීම බාරගන්නේ නැහැ. වගකීම බාරගන්න කෙනෙක් මේ රටේ නැහැ. ජනාධිපතිතුමා, අගමැතිතුමා, විෂය බාර, ආරක්ෂක ප්‍රධානි සිළු දෙනාම කෙනෙක්ට ඇඟිලි දික් කරනවා. වගකීම බාරගන්න කෙනෙක් නැහැ. මේක අද ඊයේ සිද්ධියක් නෙමෙයි කරු සභාපතිතුමනි. මම පෞද්ගලිකව මම මේකට කියන්නට ඕන 2015 ජූනි මාසේ BBC මාධ්‍ය BBC නාලිකාවේ ඉන්න IS IS සංවිධානය පිළිබඳව වැඩිම අධ්‍යයනය කරපු ඇන්ඩ්‍රු හොප්ස්කින් කියන ලේඛකයා පොතක් ලිව්වා. ඒ පොත මොකද්ද? පොත මොකද්ද කරු සභාපතිතුමනි? ඒ පොත තමයි Empire of Fear. බීති අධිරාජ්‍යය. Inside the Islamic State Andrew Hopkins කියන ඒ පොතේ මොකද තිබුණේ IS ඇතුනේ කොහමද අරමුදල් ප්‍රතිපාදන ලැබෙන්නේ කොහමද ව්‍යාප්තිය කොහමද සැලසුම් කරලා තියෙන්නේ ඒ පොතේ වෙනම පරිච්ඡේදයක් තියෙනවා 2015 ලියපු මේ පොතේ වෙනම පරිච්ඡේදයක් තියෙනවා ඒ ව්‍යාප්තිය ඇතුලේ ශ්‍රී ලංකාව එක බ්‍රීඩින් ග්‍රවුන්ඩ් එකක් කියලා එක තෝතැන්නක් කියලා තියෙනවා මේක මමම අතිගරු ජනතුමාට කියලා තියෙනවා 2016 අගෝස්තු මාසේ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම් රැස්වීමක් ජනාධිපති ලේකම් කාර්යාලයේ තියෙන වෙලාවක මම චම්පික ඇමතුමා මේ පොත කියවලා ඇති මේක ගැන අපි කතා කරලා තියෙනවා ඒ විතරක් නෙමෙයි ගරු සභාපතිතුමනි මන්තුමා කාලය අවසන් අපේ අවසානත එක විනාඩියක් ඔබතුමා එකතු කරන්න කරුණා කළා ගරු සභාපතිතුමනි මෙතනින් එහාට ගිහිල්ලා මේක ජාතික ආරක්ෂක කවුන්සලයේ මේ ඉතිහාස විතරක් නෙමෙයි මම මේ පිළිඳ පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් අහනවා මෙන්න ප්‍රශ්නේ අහන්නේ 2016 2017 සැප්තැම්බර් 6 මේ අන්සාඩ් වාර්තාව මේ සීලු කාරණා ගැන මම ප්‍රශ්නයක් අහනවා විශේෂ බාර සාගල රත්නායක ඇමතුමා මට උත්තර දෙනවා මේක පාර්ලිමේන්තුවේ උත්තර දෙන්න පුළුවන් එකක් නෙමෙයි තොරතුරු තියෙනවා 2016 අගමැතිතුමාටවත් කාටවත් කියන්න බෑ අපි දන්නේ නැහැ කියලා මේ ප්‍රශ්නේ අහන්නේ 2016 විතරක් නෙවෙයි නොවැම්බර් 18 වෙනිදා ඔබතුමාගේ අධිකරණ ඇමතුමා
විජේදාස රාජපක්ෂ මැතිතුමා මේ සභාවේ ප්‍රශ්න කරනවා. මේ සීල තොරතුරු හෙළිදරව් කරනවා. එන කාටවත් කියන්න බෑ අපි මේක දන්නේ නැහැ කියලා. මම දන්න තරමින් කරු සභාපතිතුමනි ආරක්ෂක කවුන්සලේ අරයට එන්න කිව්වද නැද්ද කියන එක වෙනම කාරණාවක්. 47 වතාවක් 47 වතාවක් එදා ඉඳලා මේක සාකච්ඡා කරලා තියෙනවා. කිසි කෙනෙක්ට අනේ කාට ඇඟිල්ල දික් කළා මෙතනින් පැනලා යන්න බෑ. එසම මේක බරපතල කාරණාවක්. අවසාන වශයෙන් කරු සභාපතිතුමනි අපි මෙතනින් මිදෙන්න නම් තමුන්නාසලා කරගත්තු බරපතල වැරද්ද ජාතික ආරක්ෂාව තමුන්නාසලාගේ දේශපාලන න්‍යායපත්‍රයේ තිබුණේ නැහැ. ජාතික ආරක්ෂාව තිබුණේ නැහැ. ජාතික ආරක්ෂාව තිබුණ රංජිත් බද්දුමණ්ඩාර මැතිතුමා කිව්වා බුද්ධි සේවා නිලධාරීන් ගත්තේ වැරදි කරපු නිසා කියලා. කිසි කෙනෙකුට තම චෝදනාවක් නැහැ. චෝදනාවක් ගොනු කළ නැහැ. මම වගකීමෙන් කියන්නේ අවුරුදු එකහමාර අමල් ජෙනරල් අමල් කරුණාරත්න බුද්ධි සේවා ප්‍රධානියා සේකර මේ කිසි කෙනෙක්ට අද වෙන චෝදනාවක් නැහැ. අවුරුදු එකහමාරක් හිටියා කර්නල් සිරිවර්ධනලා කර්නල් සුබෝධලා කිසිම චෝදනාවක් අද වෙන ගොනු කළ නැහැ. දැන් මිනිස්සු බයෙන් ඉන්නේ. නියෝජ්‍ය පොලිස්පති ප්‍රීලාල දසනායක ඇයි මේක පල්ලයට හෙව්වේ නැත්ද කියලා කිව්වොත් මොකද හෙව්වේ නැති හේතුව? මන්තුමා ඔබතුමා කාලය කාට හරි දෙන්න අවසාන විනාඩිය කරු සභාපතිතුමනි. තුනක් වැඩිපුර අර අවසාන විනාඩිය ගරු සභාපතිතුමනි ප්‍රියලාල් දසනායක මහත්තයා හිතන්නේ නැති යුක්තිසහගතව හිතන්නට ඇති මේ පල්ලයට හොයාගෙන ගිහිල්ලා අනුර සේනනායක මහත්තයට වෙච්ච දෙයයි මං කරගන්න කියලා සාධාරණව හිතෙන්න ඇති. ඒක වැරද්දක් නෙමෙයි. ඒ නිසා මෙතන පල්ලය තනින් මේක ගමන් කරන්න ඉඩ දෙන්න එපා. අපි සිළු දිනාටම වගකීමක් තියෙනවා. මේ අපි අවුරුදු 30ක යුද්ධෙන් පස්සේ නිදහසේ හුස්ම ගන්න හදපු රටක් අද ජෙනරල් ෆොන්සේකා මැතිතුමා අපේ ගෞරවයට එතුමාට තියෙනවා රට වෙනුවෙන් එතුමා කතාවක් කරා. පක්ෂයක් වෙනුවෙන් නෙමෙයි ආණ්ඩුවක් වෙනුවෙන් නෙමෙයි. අපි ගරු කරන්නට ඕන. මේ රටේ මිනිස්සු සූදානම්. එදා කොච්චගඩේ බෝම්බේ පිපිරිලා ජනකට ගරු සභාපතිතුමනි ලේ බැංකුවේ කවුද පොලිමේ හිටියේ? මේ රටේ සිංහල මිනිස්සු, මේ රටේ මුස්ලිම් මිනිස්සු, කතෝලික මිනිස්සු, බෞද්ධ මිනිස්සු, දෙමළ මිනිස්සු, හින්දු මිනිස්සු පොලිමේ ලේ බැංකුවේ. ඇයි ඒ? මොකද තියෙන ඕමනාව? කාලය අවසන්. දැන් මේ බලවේග එකතු කරන්න සිළු දේශපාලන නායකත්වයන්, ආගමික නායකත්වයන්, සමාජ නායකත්වයන් එකතු වෙන්නට ඕන. රාජපක්ෂ මෝහමට තඩි බාලා අවුරුදු 4 තමුන්නාසල ගෙව්වා. රාජපක්ෂ මෝහමට තඩි බාලා ගෙව්වා. මින් එහාට ඒ මාර්ගේ ගමන් කරන්න බැරි බව ප්‍රකාශ කරමින් මේ උත්තරීතර සභාවේ තමුන්නාසල සිළු දිනාටම සැබෑව දකින්න, සැබෑවත් එක ඉදිරියට යන්න ශක්තිය ලැබේවා, ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි. ඊළඟට හලීම් ගරු මන්තුමා ඔබතුමාට විනාඩි 7ක කාලයක් තියෙනවා. ඊට ප්‍රථමයෙන්ම මූලාසනයේ තුරේ රත්නසිංහ මන්තුමා පැමිණෙනවා. Please continue. මුලසුන ඔබ වන ගරවන්තුමනි, පසුගිය 21 වෙනිදා ඉරිදා දිනයේදී විශේෂයෙන් පාස්කු ඉරිදා ක්‍රිස්තියානි ආගමික සිද්ධස්ථාන තුනක් සහ දිවයිනේ ප්‍රමුඛ සංචාර හෝටල් කීපයක් කේන්ද්‍ර කරගමින් සිදු කරන ලද මිලේච්ඡ ත්‍රස්ත ක්‍රියාව ඉතාමත් පිළිකුලෙන් යුතුව හෙළා දකින්න. එමෙන්ම මේ ප්‍රහාරයේ මීගිය සිල්ම කිතුනු බෙතුමතුන් විදේශ සංචාරකින් සහ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් මගේ සත්‍ය සංගයේ සහ කණගාටුව ඔවුන්ගේ පෞල්වත පුද කර සිටිනවා. මේ ත්‍රස්ත ක්‍රියාවට භාජනය වූ ක්‍රිස්තියානි ආගමික සිද්ධස්ථානයේ පූජකතුමන්ලා සහ කන්‍යා කුමාරින් කන්‍යතුමියන් මෙන්ම ස්වකීය අනුගාමිකයන් සහ ඔවුන්ගේ පෞල් වෙත මගේ සාහිත්‍ය සංගයේ සහ කණගාටු මම අවස්ථාවදී පුද කර සිටිනවා. මෙම සිද්ධිය ඇතිවීමට පෙර බුද්ධියන් සිට මේ සම්බන්ධ තොරතුරු ලැබුණු බවත් එම තොරතුරු රජයේ ආරක්ෂා අංශයෙන් පරිපාලනයේ වශයෙන් ඇති වූ යම් දුර්වලතා නිසා
මේ තොරතුරු දැනිය යුතු පාර්ශ්වයන්ට පවා විශේෂයෙන් ගරු ජනාධිපතිතුමා ගරු අග්‍රාමාත්‍යතුමාට පවා දෙනුම් නොදී තිබුව බව දැනගන්න තිබෙනවා. ඒ නිසා මේ අවස්ථාවේදී රාජ්‍යයට දෝෂාපන ක්‍රමයේ කිසිම සෙතක් සිදුවෙන්නේ නැති බවයි මා විශ්වාස කරනවා. ඒ වගේම දැනට ලැබී ඇති තිබුණ තොරතුරු අනුව ජාත්‍යන්තර ISI සංවිධානයේ මේ සීල්ම බෝම්බ පිපිරීම් සම්බන්ධව වාකීම බාර ගන්නා බව දැනුම් දීම කර තිබුණා. එනම් මේක ඉතාමත්ම බරපතල ප්‍රශ්නක් හැටියට අපිට මුහුණ දෙන්න සිදුවේ. ඒ අය ඉස්ලාම් මූලධර්මවාදීන් කිව්වට ඉස්ලාම් මුස්ලිම් ආගම ඒ ත්‍රස්තවාදීන් කණ්ඩායම එහෙම නැත්නම් සංවිධානයේ මුස්ලිම් වරුන් හැටියට අපි පිළිගන්නේ නැහැ. ඉස්ලාම් ධර්මය කියන්නේ අනිකුත් ආගම ගරු කරන සියලුම ජනතාව තමන්ගේ සහෝදරයන් හැටියට සලකන ත්‍රස්තවාදී නොව සාමයේ අගය කරන ආගමක් හැටියට මම මේ අවස්ථාවේ විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි. විශේෂයෙන්ම අද අපේ රටේ ජාත්‍යන්තර ත්‍රස්තවාදීට ඇරහිව කටයුතු කරන නිසා මේ ත්‍රස්තවාදී ක්‍රියාවට සම්බන්ධ වූ යම් අයෙක් හෝ කණ්ඩායමක් කවුරුන්ද යන හඳුනා ගැනීමට ආරක්ෂක අංශ මගින් විධිමත් පරීක්ෂණ දැන් ආරම්භ කර තිබෙන අවස්ථාවේදී සාමාන්‍ය ප්‍රවේශයෙන් ලෙසින් අපි හැමදාම එම ආරක්ෂක අංශයට අපේ සහයෝගය ලබා දෙතියි. මේ ත්‍රස්ත ක්‍රියාව කරන ලද්දේ කවුරුන්ද යන නිගමනයට එළඹීමට ඔවුන් ගෙන යන විමර්ශන ක්‍රියාවන් කඩිනමින් අවසන් කිරීමට අවශ්‍ය වෙනවා. ඒ තුළින් හඳුනාගෙන ලබන පුද්ගලයන් හෝ පුද්ගල කණ්ඩායම් යම් අයුරකින් මුස්ලිම් වරුන් ලෙස හඳුනාගෙන ලැබුවොත් ඔවුන් කිසිවෙකු මුස්ලිම් වරුන් ලෙස අපි සලකන්නේ නැහැ. ඔබත් කිසිවෙකු ඔවුන් මුස්ලිම් වරුන් ලෙස හඳුනා දිය යුතු නැහැ. ඔවුන් නිසකයෙන්ම ත්‍රස්තවාදීන්මයි. ඔවුන් ත්‍රස්තවාදීන් ලෙසම හඳුනා ගැනීම අපේ දේශය අපේ රට වැසියන්ගේ ආරක්ෂාව තර කර ගන්නට කටයුතු කරමු. මේ අවස්ථාවේදී ඉතාමත් කඩිනමින් මේ විමර්ශන කටයුතු අවසන් කරන්නට අපි ආරක්ෂක අංශයට උපරිම සහය ලබා දිය යුතුයි. ඒ තුන් පමණයි අපිට අපේ රටේ ඉන්න ත්‍රස්තෙන් කවුද කොහෙන්ද කවර බලවේගයන්ද ක්‍රියාත්මක වුණේ කියා හඳුනා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ආරක්ෂක අංශයේ මගින් එසේ හඳුනා ගන්න ලබන කණ්ඩායම් මුලින්ම මේ ශ්‍රී ලංකා දේශයෙන් තුළින් මුලින්ට දෙමිට කටයුතු කරන්නට අපි කවදාවත් බිය විය යුතු නැහැ. මේ තර්ජන LTT ත්‍රස්තවාදීන් වසර 30ක් පමණ ඇති අති භයානක යුදමය ක්‍රියාදාමයක් මගින් මුළුමනින්ම දෙමුව වගේ තවත් වසර ගණනාවක් ගෙනීමට අපි අපේක්ෂා කරන්නේ නැහැ. ඉතාමත් කඩමින් මේ ත්‍රස්තවාදීන් හඳුනා ගැනීම එම අදෘශ්‍යමාන බලවේගයේ කවුද කියා මුළු ලොවටම හඳුනා ගන්නට ඒ වගේම ඔවුන් මේ ශ්‍රී ලංකාවේ දේශීය තුලින් මුළුමනින්ම අත්වාගෙන මානට සමස්ත ශ්‍රී ලංකෙන්ගේ සහයෝගය ලබා දීතු වෙනවා. ඒ සඳහා කිසිම දේශපාලන පක්ෂ පාට ආගම් ජාති දුර කුලමල කිසිදු ભેදයක් නොතකා මේ අපි සීල් දාම එකම මවකී දරු කැල්ලක් මෙන් එකමෙන් එකතු වී මේ ත්‍රස්තවාද පරාජය කරන්නට කටයුතු කරන්නට ඕන වෙනවා. විශේෂයෙන්ම මම මේ අවස්ථාවේදී අපි අතිඋතුම් මෙල්කන් බ්‍රාන්ජිට් කාඩිනල් මෙතුමා ස්තුතිවන්ත වෙනවා. උන්වහන්සේ මේ සිද්ධියෙන් පසුව ජනතාවට ලබා දුන් ඒ පණිවිඩය ඒ ප්‍රකාශය විශේෂයෙන්ම ඒ පණිවිඩය තුළින් ජනතා කුපිත වීමෙන් වගේම ආගම් අතර ගැටුම් ඇති කිරීමෙන් වැළකී සිටි බවයි මගේ විශ්වාසය. මේ එතුමාගේ ඒ ප්‍රකාශය මාසින් අපි කාටත් ආදර්ශමත් ක්‍රියාවක් හැටියට මම සලකනවා. ඒ වගේම අතිගරු ජනාධිපතිතුමත් තමන්ගේ පණිවිඩයේදී විශේෂයෙන්ම ඒ ඇති වුණ මේම අවස්ථාව අවාසනාවන්ත සිද්ධිය නිසා මේක ත්‍රස්තවාදී කණ්ඩායමක ක්‍රියාවක් නිසා කිසික ආගමට විශේෂයෙන් මුස්ලිම් ආගමට මේ ඇඟිල්ල දිස් කරන එපා කියලා එතුමත් ලියමක් කර තිබුණා. ඒ සම්බන්ධව විශේෂ ස්තුතිය අධිකර ජනාධිපතිතුමාට මම පුද කර සිටිනවා. ඒ වගේම රජය අර පසුගිය කාලේ නුවර ඇති වුණු සිද්ධි එක බලද්දී
විශේෂයෙන්ම මෙවර රජයේ පරක්කු නොවි පොලිස් ඇඳිනීතිය පැනවීමෙන් කරුණු කිරීම මා හිතන්නේ ඊටාත්ම වැදගත් කාර්යයක් වුණා වගේම විශේෂයෙන්ම මේ සමාජ මේ වෙබ් අඩවිය ඒ වගේම සෝෂල් මීඩියා සියල්ලම තාවකාලික නතර වීම වුණත් මා හිතන්නේ ඒ තුළමුත් අපිට ඇතිවීමට තිවිච්ච ප්‍රශ්න ගණනක් අපිට වළකා ගැනීමට පුළුවන්කම ලැබුණා. නිසා මා හිතන්නේ මේ අවස්ථාවේදී අපි සිල් දරාම මේ ප්‍රශ්නෙන් අපි මුදවා ගැනීම සඳහා අපි උපරිම සහාය ලබා යුතු නතර ඒ තුළින් පමණයි අපිට අපේ රටේ ඉන්න ත්‍රස්තයෙන් කවුද කොහින්ද කියා අපි හඳුනාගෙන මේ ප්‍රශ්නෙට විසඳුම් ලබා ගන්න පුළුවන් මතක් කරගන්න මානසික ස්තුතිය.